අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඊටපු ඇමති රාජිත සේනාරත්න අතනඟුට ගන්නා ලෙසට නීතිපතිගෙන් CID උපදෙස්. ඊටපු ඇමති පාටලීට ඇප මාංචු වලට අරගල නවත්තන්න බෑ පාටලී මාධ්‍යට කියයි. අසිරිමත් නත්තලට ලොවම සූදානමින් උදාවන නත්තල සාමය සමගිය හා සහජීවනය වෙනුවෙන් සරලව සමරන්න කාඩිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්. සියත නත්තල් විශේෂ වැඩසටහන අද රාත්‍රී 10 සිට සජීවීව. ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි. පොළොව යටින් මතුවුණු මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරම. ප්‍රථමයෙන් දේශීය පුවත්. පොහු ආටෝපයෙන් තොරව උදාවන නත්තල සමරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් කිතුණු බැතිමතුන්ට දැනුම් දී සිටිනවා. නත්තල් දිනේට සුභාශිංසනය කරමින් කාඩිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා. ඔදුවප් සීතලත් සමගින් ලෝවැසියන්ට සාමයේ පණිවිඩය පැතිරවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරන ඒ සොඳුරු දිනය උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. උදවන නත්තල වෙනුවෙන් කොළඹ අගරදුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් මෙලෙස සුබ පැතුම් මෙක් කළා. අපේ ශ්‍රී ලංකා වාසී කිතුණු නොකිතුණු සියලුම සහෝදර සහෝදරියන්ට පළමුවෙන්ම මම උදාවෙන නත්තල් කාලය දේව ආශිර්වාදයෙන් සහ ප්‍රීතිය සපිරුණු අවස්ථාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙම් නුවර ගවහලක එදා ඉපදුණු සිද්ධිය තමයි මේ නත්තල් උත්සවයේ අපි සිහි කරන්නේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගලවා ගැනීම සඳහා, මනුෂ්‍යත්වය ඔසවා තැබීම සඳහා අප අතර මාංශගත වෙලා අප වගේ කෙනෙක් වෙලා අපව ගලවා ගැනීමේ කටයුත්තට මුලපිරුවා. මේ උත්පත්තිය තුලින් ඒ මුලපිරීම සම්පූර්ණ වුණේ පාස්කුවේදී උන්වහන්සේ කුරුසියේ මරණයට පත් වෙලා උත්ථානයේ අද්දුටු මොහොතයි. ඒ නිසා ක්‍රිස්තු භක්තිකයෙකුගේ ජීවිතයේ ආධ්‍යාත්මිකත්වයේ දෝලණය වන්නේ මේ උත්පත්තියයි, උන්වහන්සේගේ කුරුසපත් වීමයි, උන්වහන්සේගේ උත්ථානයයි ඒ සිද්ධීන් මැදි කරගෙන. ඒක නිසා තමයි ක්‍රිස්තු භක්තිකයන්ට නත්තල් උත්සවය වගේම පාස්කු උත්සවයත් ඉතාමත්ම වැදගත් අවස්ථාවක් බවට පත්වන්නේ. ඒ නිසා අපි මේ නත්තල් උත්සවය මේ අවුරුද්දේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා ලංකාවේ සිදුවෙච්ච ඒ ප්‍රහාරය සහ ඒ ප්‍රහාරයේ පසුබිම තුළ ජීවිතක්ෂයට පත් වුණු, ඒ වගේම තුවාල වුණු, ඒ වගේම මේ වනතුරුත් තවමත් ආරෝග්‍ය ශාලාවල ප්‍රතිකාර ලබන, තවමත් හරිහැටි යථා තත්ත්වයට පත් වෙලා නැති අය ගැන මෙනෙහි කරමින් මේ නත්තල් උත්සවය තර්මක නිෂ්කලංක ස්වභාවයකින් ගත කරන්න කියලා අපේ කතෝලික කිතුණු ජනතාවට විශේෂ ඉල්ලීමක් කරන්න. පමණට වැඩිය මේ බාහිර ආටෝපවලට ඉඩ නොදී ආධ්‍යාත්මික පැත්ත ගැන කල්පනා කරලා තර්මක නිෂ්කලංක ස්වභාවයෙන් මේ නත්තල ගත කරන්න කියලා විශේෂයෙන්ම කතෝලිකයන්ගෙන් සහ කිතුණුවන්ගෙන් මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ රතිඥාවලට නැත්නම් අනවශ්‍ය වියදම් වලට යන ඒ මුදල් මේ අහිංසක මිනිසුන්ට යම් ආකාරයක උපකාරයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒ වෙනුවෙන් ගත කරන්න කියන එක, වියදම් කරන්න කියන එක මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ සිත ඇතුලේ යම් කිසි වෛරයේ චින්තනයක් තිබෙනවා නම් ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කරමු. මේ සිද්ධියට අදාළව යම් කිසි කණ්ඩායමකට ඇඟිල්ල දිගු කරන්නට යන්නේ නැතිව ඒ කිසිම කණ්ඩායමකට ඇඟිල්ල දිගු නොකර ඒ අය සමග අත දිගු කර ඔවුන් සමග සුහදතාවයෙන් මේ නත්තල් උත්සවයේ ප්‍රීතිය භුක්ති විඳින්නට කියලා මම විශේෂයෙන්ම අපේ කිතුණු සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ ප්‍රධාන ප්‍රවාහයේ ආගම වන බුද්ධ ආගමේ බෞද්ධ ජනතාව සමගත්, හින්දු සහ ඉස්ලාමීය ජනතාව සමගත් සහෝදරත්වයෙන් මේ නත්තල් උත්සවය සමරන්න කියලා ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ඉතාමත්ම වාසනාවන්ත සහෝදරත්වයෙන් පිරි ආධ්‍යාත්මික සතුටින් පිරි නත්තල් උත්සවයක් වේවා කියලා ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. උදවන නත්තල වෙනුවෙන් වූ සියත විශේෂ නත්තල් වැඩසටහන මෙවර අප ඔබ වෙතට ගෙනෙන්නේ ත්‍රිකුණාමලය චීනවරය ශාන්ත අන්තෝනි දෙව්මෙතුරේ සිටයි.
සීනවරාය මීසම අද පොඩි බෙත්ලෙහෙම් පුරවරයක් වගේ වෙලා. එදා බිලිඳු ජේසුව බැහැදකින්නට එඬේරුන් ශාස්ත්‍රවන්තයන් හොයාගෙන ආවා. ඒ වගේ තමයි මේ නත්තල සමරන්නට අපව සොයාගෙන ආවා සියත රූපවාහිනී නාලිකාව. ඒ වගේම 22 වෙනි සේනාංකය මේ නත්තල සමරන්නට කුඩා මීසම හොයාගෙන ආපු එක ගැන අපට විශේෂ සතුටක් දැනෙනවා. සියත රූපවාහිනී අපව සොයාගෙන ඇවිත් අපට ලබා දුන්න මේ අනුග්‍රහයත් එක්කම මෙවර නත්තල පාස්කු ප්‍රහාරයත් සමග ඇති වී තිබුණු හිතේ වේදනාව දුක කඳුල යම් තාක් දරට තුනී කරමින් මෙවර නත්තල සියලු දෙනාම සමරන නත්තල අද රාත්‍රියේ ඔබ රැඳී මේ නත්තල් සමරන්නට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. යුද හමුදාපති ලුතනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් 22 වෙනි සේනාංකයේ සංවිධානයෙන් මෙම විශේෂ නත්තල් වැඩසටහන ඔබ වෙතට ගෙනීමට අප සූදානම්. ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානයේ නැගෙනහිර ආඥාපති මේ ජෙනරාල් රසික ප්‍රනාන්දු මැතිතුමාගේ පූර්ණ උපදේශකත්වයෙන් 22 සේනාංකයේ සේනාංකාධිපති මේ ජෙනරාල් අතුල මාරසිංහ මැතිතුමාගේ පූර්ණ උපදේශකත්වය මත මෙම නත්තල් කැරොල් වැඩසටහන මෙවර 22 සේනාංක මූලස්ථානයේ යටතේ චීනවරාය සාන්ත අන්තෝනි දේවමදුරේදී අද දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. ත්‍රිකුණමල චීනපරාය ශාන්ත අන්තෝනි දෙව්මැතිරේ සිටගෙන එන සියත විශේෂ නත්තල් ගීතාවලිය සහ රාත්‍රී දේව මෙහෙය අද රාත්‍රී 10 සිට සජීවීව ඔබ වෙතට ගෙන ඒමට අප සූදානම්. මෙතර දෙවෙනිපුර කිතුණු බැතිමතුන් උදා වෙන නත්තල පිළිගන්නට සැරසෙන්නේ මෙලෙසින්. මේ හැටන් ප්‍රදේශයේ සූදානමයි. පුත්තලම ප්‍රදේශයේ කිතුණු බැතිමතුන්ගේ සූදානමයි මේ. මේ කෑගල්ල ප්‍රදේශ නත්තලට සූදානම් වන ආකාරයයි. ජාති ආගම් ભેදයකින් තොරව ජාත්‍යන්තර අභියෝග ජයග්‍රහණය කිරීමට සියලු දෙනාම කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද අගරදුගුරු නිල නිවසට පැමිණි අවස්ථාවේදී. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ දරුවන් හට නත්තල වෙනුවෙන් ත්‍යාග ලබා දීම අද අගරදුගුරු නිල නිවසේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ත්‍යාග ප්‍රදානෙන් අනතුරුව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මාතෙවෙත මෙලෙස අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්තුණු දරු පැටවුන්ට නත්තල නිසා ත්‍යාග භෝග දීලා සෙල්ලම් බඩු බෙදලා කෑම බීම බෙදලා ඔවුන් සමග සතුටු වෙන්න. ඒ සතුට ලේසියෙන් ලබන්න පුළුවන් සතුටක් නෙවෙයි. දරුවන්ගේ හිනාව, ඒ දරුවන්ගේ සතුට. තවමත් සමහර දරුවෝ ලෙඩ දුක් පිට ඉන්නේ. ඒ නිසා තමයි හදිසියෙම මේ සූදානම් කළා. අද මේ ස්ථානයේදී සේකලේ අපේ රටේ අද තියෙන ප්‍රශ්නවලට විශේෂයෙන්ම ජාත්‍යන්තරව අපේ ඉදිරියේ තියෙන අභියෝගවලට මුහුණ දෙන්න මේ රටේ අපි කවුරුත් එකම ගසක අතු වගේ එකම ගඟක අතු වගේ සියලු ભેදයන්ගෙන් තොරව අභියෝගාත්මක මුහුණ දිය යුතුයි. හෙට නත්තල් දිනය පාස්කු ප්‍රහාරය නිසා කඳුලක් ඇසෙතිව ආපු කාලයක් පහුගිය කාලේ හැම දිනාටම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සියලු දෙනායකට අත්වල් බැඳගමු කියන පණිවිඩෙත් මෙරටේ මං දෙන්න අවස්ථාවක් කරගන්නවා. ජීවන වියදම් කැබිනට් අණු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වනා. ඉදිරි උත්සව සමයේදී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබා දීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වුණා. එමෙන්ම ඉදිරි කන්නේ සිට අස්වනු මිලදී ගැනීමේදී විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වී මිලදී ගැනීමේදී මතු ඇති ගැටලු රසක් එමගින් निराකරණය කෙරෙනු ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. දෙවෙනිපුර ගබඩා පහසුකම් පුළුල් කිරීම කෙරෙහිද අවධානය යොමු වුණා. සහන මිල පාලනයට රාජ්‍යගත තීරණය සමග එහි ප්‍රතිලාභ පාරිභෝගික ජනතාව වෙත ලැබෙන අයුරුද විමර්ශනය කර තිබෙනවා.
පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකිණීම ක්‍රමක්‍රමයෙන් පහත බසමින් පවතින බව පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දුන් අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර තිබෙන බවත් එමෙන්ම වෙළඳුන් දැනුවත් කිරීමටද කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් මෙහිදී පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා. තිරිඟු පිටි මිල පාලනයට රජයගත් පියවර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලබා දුන් බදු සහනවල ප්‍රතිලාභ පිළිබඳවද සමාලෝචනය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, වාසුදේව නානායක්කාර, මහින්ද යාපාබේ වර්ධන, විදුර වික්‍රමනායක, සොනත් නිශාන්ත, තාරක බාලසූරිය යන මැති අමුතුරුන් මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍ය ජුලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් රසක්මෙම අවස්ථාවට එක්ව සිටියා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති හියොන් ලී මහතා අතර හමුවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොරියානු තානාපති හියොන් ලී මහතා අතර මෙම හමුවේදී පසුගිය වසර කිහිපය තුළ ප්‍රමාදව පවතින ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. සාගර විශ්වවිද්‍යාලය සහ මහනුවර උමං මාර්ග ව්‍යාපෘතිය සාකච්ඡාවට ලක් වූ ව්‍යාපෘතීන් කිහිපයක් වන අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ එම ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට පියවර ගණ්ඩා බවයි. ජනාධිපතිවරණයෙන් පසුව නව රජයක් පත්වීමත් සමග කොරියානු සමාගම් ශ්‍රී ලංකාව තුළ ආර්ථික වශයෙන් වඩත් වාසිදායක වාතාවරණයක් බලාපොරොත්තු වන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම නව ආයෝජන අවස්ථාවන් සොයා බැලීම සඳහා කොරියානු වෙළඳ දූත පිරිසක් සංවිධාන කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ පවත්වනු ලැබූ සුදු වෑන් සිද්ධිය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ වරෙන්තුව ලබාගෙන ඉදිරි නීතිමය කටයුතු සිදු කරමින් පවතින බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැත් වූ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. රහස් පොලිසිය වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ. රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා තිබුණේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ සුදු වෑන් වලින් පුද්ගලින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලින් දෙදෙනා යොදාගෙන හිටපු ඇමති රාජිත සේනරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බවයි. මේ තුලින් ඔහු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන හා ජනාධිපතිවරයා තොරාපත් කර ගැනීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති හේයින් ඔහු අත්අඩංගුවට ඉදිරිපත් කිරීම සඳහා වරින්තුවක් නිකුත් කරන මෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එමෙල්ලිම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බි නෙළුම්දෙනිය මහතා අදාළ වරින්තුව නිකුත් කර තිබෙනවා. 2016 වසරේ රාජකීය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා සිල්වා මහත්මිය නියෝග කර තිබෙනවා. ඒ අද මෙම නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේදී හිටපු අමාත්‍ය පාටලී චම්පික රණක මහතා අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා. හිටපු අමාත්‍යවරයා අධිකරණය වෙත රැගෙන අවස්ථාවේදී දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර එම ස්ථානයට දේශපාලනඥයින් මෙන්ම පාක්ෂිකින් විශාල පිරිසක්ද එක්ව සිටියා. අද දින අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව කැඳවමින් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණෝක මහතා අපමද මුදාහරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා සිල්වා මහත්මිය නියම කළා. ඒ අනුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සෑම මාසකම අවසන් ඉරු දින පෙරවරු 9 12 අතර කොළඹ අපරාධ කොට්ටාශයට වාර්තා කළ යුතු බවටද නියෝග කළා. මීට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුට අවවාද කර තිබෙනවා. අප නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති සහ පොදු දේපල පනත යටතේ සිදු කළ වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම සැකකරුට එරෙහිව කරුණු වාර්තා කර තිබූ බවයි.
රජයේ දේපලක් වන WPKP 7545 දරන ජිප් රථයට රුපියල් 9,14,244.40ක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම සැකකරුට එරෙහිව කරුණු වාර්තා කර තිබූ බව මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළා. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකරු ඉක්ුත් 19 වනදා පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කළ අතර මෙම සැකකරු පොදු දේපල පනත යටතේ අධිකරණ වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති උපදෙස් වල සඳහන් වී නොමැති බව පෙනී යන බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව පොලිසිය විසින් මෙම නඩු කටයුත්තට පොදු දේපල පනත හා සම්බන්ධ වැරදි ඇතුළත් කර තිබෙන බව පෙනී යන්නේ යයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය පොදු දේපල පනත යටතේ කිසිදු අනර්ථයක් සම්බන්ධයෙන් ඊට අදාළ වටිනාකම දැක්වෙන සහතිකයක් අධිකරණය හමුවට පොලිසිය විසින් ඉදිරිපත් කර නොමැති බවද ප්‍රකාශ කළා. මෙම සැකකරුගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ හා සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුගේ විදේශ ගමන් දැනටමත් අධිකරණය විසින් තහනම් කර තිබෙන බවද පෙන්වා දුන්නා. සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අධිකරණය හමුවට පැමිණ අවශ්‍ය ඕනෑම අවස්ථාවක අධිකරණ ඉදිරිපත් විය හැකි බවට ප්‍රතිචාරයක් ලබා දුන් බවද සිහිපත් කළ මහේස්ත්‍රාත්වරිය ඒ තුලින් අධිකරණය මගහැර පලා යන පුද්ගලයෙකු නොවන බව පෙන්වා දී ඇති බවද සඳහන් කළා. මෙම සිද්ධිය 2016 වසරේ සිදු වූ සිද්ධියක් හේයින් සැකකරු අපමත මුදා හැරීම සම්බන්ධයෙන් කිසිදු මහජන කැළඹීමක් මතුවී නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය මෙම කරුණුවලට අනුව අප පනතේ විධිවිධාන ප්‍රකාරව එම සැකකරුගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සඳහා කරුණු කිසිවක් අනාවරණය නොවන හේයින් ඔහු අපමත උදාහැරීමට තීන්දුව කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අපගේ යහපාලන රජය මේ රටේ ස්වාධීන පොලිස් සේවයක් ස්වාධීන අධිකරණයක් පිහිටවලා නිදහසේ තීන්දුව ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කළා. ඇතැම් අය ඒක උල්ලංඝනය කරන්න හැදුවත් ඒ ස්වාධීන අධිකරණය ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් පිළිබඳ අරගලය අපි ඉදිරියට ගෙනියනවා. මාංචු වලින් සිරකඳුරු වලින් අපේ අරගලය නතර කරන්නේ. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ දේශපාලන පරිගැනීම් නොව රටටත් ජනතාවටත් සේවය කිරීමේ අවස්ථාවයි. දේශපාලන පරිගැනීම් නතරකොට රට තුළ යුක්තිය සාධාරණත්වය සංවර්ධනය දියත් කිරීමේ අවස්ථාව තිබියදත් පරිගැනීම් ක්‍රියාත්මක වීම කණගාටුදායක කාරණාවක්. ශක්තිමත් විපක්ෂයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව නීතියට ගරු කරමින් බලය උපයෝගී කරගෙන කරගන්නා වූ සියලුම බලපෑම්වලට අපි එඩිතරව ශක්ති සම්පන්නව විශේෂයෙන්ම මේ රටේ ජනතාව වෙනුවෙන් රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගනිමින් ජාතික ආරක්ෂාව සුරකිමින් වගකිව යුතු විපක්ෂයක් හැටියට රටේ ජනතාව සුඛිත මුදිත කරවන්නට ඉදිරියටත් කටයුතු කරනවා. නැවත නැවතත් ස්වාධීන අධිකරණයක් තුළින් අද දිනේ යුක්තිය සාධාරණත්වයට ඉෂ්ටුණයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. මෙතර මෙම නඩුවේදී දෙවන සැකකරු ලෙස නම් කර සිටින හිටපු ඇමති පාටිලි චම්පික රණෝග මහතාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තා නීදීශවරු මාර්ගයෙන් අද අධිකරණය හමුවට ඉදිරිපත් වුණා. මෙම සැකකරු මෙතෙක් කල කිසියම් පිරිසක් විසින් සංගවාගෙන සිටි බව පෙන්වා දුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් බන්ධනාගාරය තුළදී ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව දිලුම් තුසිත කුමාර නැමැති සැකකරු ලබන 6 වන දාතේ රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ලබන 26 වන දා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ට පහසුකම් සලසා දෙන ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණෝග මහතාගේ දිරුවන දිලුම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ විසින් කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. වැලිකඩ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ බන්ධනාගාර
නවතා ගැනීම සඳහා අදාළ වෙඩි තැබීම සිදු කළ බවයි. බන්ධනාගාර තාප්පේ මතින් එම රැඳවියා පැනීමට උත්සාහ කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත්, එෙහිදී රැඳවියාගේ සිරුරේ ඉහළ කොටසේ ස්ථානයකට වෙඩි වැදීම සිදුව තිබෙන බවත් වාර්තා වී තිබෙනවා. පසුව අදාළ රැඳවියාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර අදාළ වෙඩි තැබීමේදී බන්ධනාගාර නිලධාරියෙකුටද තුවාල සිදු වී තිබෙනවා. ඒ එක් අන්තයක සිට සිදු කළ වෙඩි තැබීම වැරදීමකින් නිලධාරියෙකුට වැදීම හේතුවෙන් අදාළ නිලධාරියාවද මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව දැවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. අලුත්ගම ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ මහා සංඝරත්නය අභූත චෝදනා එල්ල කරමින් හිරගෙට දාපු අවස්ථාවකදී කතා නොකරපු අය, කට ඇරිච්ච නැති අය දැන් නැවත ආයේ කට අරින්න පටන් අරගෙන තියෙනවා. කරපු දේවල්, කියපු දේවල් පිළිබඳව මේ රටේ සමස්ත ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. එනිසා අපි කියනවා පැහැදිලි ලෙසම කවුද වරද කරේ, ඒ කුමන තරාතිරම කෙනාද, ඒ වරද කරපු අයට දඩුවම් දෙන්න ඕන. රාජිත සේනාරත්නලට ගැලවීමක් නැහැ, නීතියෙන් ගැලවීමක් නැහැ. එනිසා දේශපාලන වශයෙන් අපි ජම්පර් රන්දන්න ලෑස්ති වෙන්න ඒ පල්ලෙහ පහත් මට්ටමකට අපේ ආණ්ඩුව පත් වෙන්නෙත් නෑ. නිසා දැන් කරන්න දෙයක් නෑ. අහෝ කේ දේකි ඉරකි තිතක තිත් ගොඩකි. එනිසාද රනිල් සජිත් දැවැන්ත අර්බුදයක පැටිල්ලා තියෙන. මොකද නායකත්වය පිළිබඳ පක්ෂේ නායකත්වය හෙට අනිද්ද වෙනකොට එක්සත් ජාතික පක්ෂයට අත්වන ඉරණම ඉතාමත්ම ඛේදනීය තත්වයක්. මේ රටට ආදරය කරන එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැන් ඔය නරාවලේ වැටිලා තවදුරටත් දුක් විඳින්න නැතුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක එකතු වෙලා රට ගොඩ නගන, ජනතාව ගොඩ යන වැඩපිළිවෙලට සම්පූර්ණ දායකත්වය ලබා දෙන්න. ඉදිරි මහමැතිවරණයේදී 113ක මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද පෙරපරුවේ එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් ඉන්න තාවකාලික ආණ්ඩුවේ අය එදා ජනතාවට පොරොන්දු ගාණක් දුන්නා. බදු බර අඩු කළා, ජනතාවගේ ජීවන බර අඩු කළා, ඉතාමත් සාධාරණ රටක් නිර්මාණය කරන්න කියලා. සමහරු කියනවා මේ ආණ්ඩුව අරගෙන මේ කරන්න කාලයක් තාම නැතිලු. අපි මේ දින 100යි 120 ඇතුලේ කරපුවා. පළවෙනි දේ තමයි දේශපාලන පළිගැනීම් ඇති කළා තියෙනවා. චම්පික රණවක මැතිතුමාගේ අවසන් කරපු නඩුවකට අද වැරදි කාර්ය කළා, නැවත සංශෝධනය කළා දාන. ඊට වඩා දේවල් මේ ආණ්ඩුවට කරන්න දේවල් නැද්ද? හාල් ගැන මම කතා කරන්නේ. දෙයියන්ගේ හාල් කැවිල මම හිතන්නේ අද. මිනිසුන්ට මේ මාසයක් දින කීපයක් තුල මෙහෙම රටක් බවට පත් වෙලා තියෙන ඇයි? ඒක අපි අහනවා මේ රටේ ජනතාවගෙන් දැන් සනීපද කියලා. අපි කියනවා බය නැතුව පාර්ලිමේන්තුව තියන්න. හැබැයි එයට බයක් තියෙනවා මේ තිලේ හදිස්සියවත් අපි 113 පෙන්න ලිවලා නැවත මහින්ද රාජපක්ෂව විපක්ෂ රායක දුරයට යවයිද? ඒක කරන්න බැරි කමක් නැහැ. මේ රටේ ජනතාව පෙළලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද ස්ථාපිත කරන්න තියෙන විපක්ෂ කණ්ඩායම්, ඒ වගේම විරුද්ධ පක්ෂ මර්ධනය කළා මේ රට 3/2 බලයක් ගන්න ලෑස්ති වෙලා වැඩ කටයුතු කරන්න ඉන්නවා නම් 3/2 නෙමේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ 113කට වැඩි ගාණක් අරගෙන නැවතත් මේ රටේ අපි හදපු ආණ්ඩුවේ අඩුපාඩුකම් නිවැරදි කරගෙන ජනතාවාදී වැඩපිළිවෙලකට යන්න අපි ලෑස්ති. තාවකාලික ආණ්ඩුව කෙටි කාලයක් තුලම ගෙදර යවන්න කටයුතු කරනවායි කියන පණිවිඩය මේ රටේ ජනතාවට අපි ව්‍යාපාරිකයෙකු වශයෙන් පෙනී සිටමින් කළුතර වස්කඩුව ප්‍රදේශයේ සුකූපභෝගී නිවසක් පිටපස සූක්ෂම ලෙස උමගක් තුල පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කළුතර උතුර පොලිසිය සමත් වී තිබෙනවා. පසුගිය කාල සීමාව තුල රටේ දැඩි කතාබහක් නිර්මාණය කළ මාතෘකාවක් බවට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පත් වුණා. මෙම තත්ත්වය මුලිනුපුටා දැමීම සඳහා රජයේ මෙන්ම ආරක්ෂක අංශ විවිධ ක්‍රම අනුගමනය කරනු ලැබුවා. මෙම කාලවකවානුව තුල කළුතර අලුත්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කෘතිම රා නිෂ්පාදනාගාරයක් වැටලීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදියෙකුට පහර දීමක්ද සිදු වුණා. කෙසේ වෙතත් වර්තමානයේ වන විට නීති විරෝධී මත්පැන් මද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ ක්‍රියාවලිය වේගයෙන් ක්‍රියාත්මක වනවා. ඒ වගේ තමයි බෝඩ් එකට. මේකට දෙකක් නේද?
මෙතර ව්‍යාපාරිකයෙකු වශයෙන් පෙනී සිටමින් කලුතර වස්කඩුව ප්‍රදේශයේ සුකෝපභෝගී නිවසක් පිටුපස සූක්ෂම ලෙස උමකක් තුල ගබඩා කර තිබූ ගෝඩා මිලිලීටර් 113කට අධික ප්‍රමාණයක් අඩංගු කර තිබූ ගෝඩා බැරල් 15ක් නීති විරෝධී මත්පැන් මිලිලීටර් 102ක් සහ මත්පැන් නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා උපකරණ තොගයක් සමග සැකකරුවෙක් කලුතර උතුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු වශයෙන් පෙනී සිටි පුද්ගලයා පලා ගොස් ඇති අතර ඔහු විසින් දිවයිනපුරා විවිධ ප්‍රදේශවලට නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරනු ලැබූ බස් රථයක් සහ මෝටර් රථයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් හෝරා කිහිපයකින් උදාවන අසිරිමත් නත්තල ලක්වාසී ලෝවාසී සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා. ත්‍රිකුණාමලිය චීන වරාය ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිට ගෙනියනු ලබන විශේෂ නත්තල් දේව මෙහෙයත් සමගින් ඔබට මෙතැන් සිට එක්විය හැකි සුබරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.